ගැස්මත් එක්ක එකතු වෙලා අද අපි ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ රස්නේ වෙදයකට කොහොමද ඔයගලන්ගේ ස්කින් කෙයාර් රූටින් එක හදාගන්නේ කියලා. ඔයගලම දන්නවා මේ දවස්වල weather එක හරිම රස්නේ එළියට බහින්න බෑ අවුව වැඩි හුඟක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ weather එකේ pimples එනවා skin එක oily වෙනවා skin එක dull වෙනවා sun එකට sunburns හැදෙනවා කියන්නේ forehead එකේ වගේ area වල අවුවට පිච්චෙනවා ඉතින් අපි බලමු ඕගලන්ගේ skin එකට මේ දවස්වල ඕගලන්ට කරන්න පුළුවන් හොඳම skin care routine එක ඉස්ලාම කරන්න ඕනේ ඕනම ස්කින් කෙයාර් රූටින් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන එක. මේ ක්ලෙන්සර් එකේ විශේෂත්වය ඇවිල්ලා මේක හයිඩ්‍රේටින් ක්ලෙන්සර් එකක්. ඒ කියන්නේ අපේ හැමේ නැති වෙන මොයිස්චර් අපි අවුවට ගියාම අපේ හැමේ තියෙන තෙතමනය එහෙමම නැති වෙලා යනවා. ඒ කියන්නේ ගොඩක් දුරට ඒ තෙතමනය අවුවට උරා ගන්නවා. අපේ ස්කින් එක ඔයිලි වැඩි වෙනවා. එතකොට අපේ ස්කින් එකේ තෙතමනය නැති වෙනකොට අපේ ස්කින් එකේ ප්‍රොඩියුස් වෙන ඔයිල් එක වැඩි වෙන්න ගන්නවා. ඒක තමයි හුඟක් කට්ටියට මේ දවස්වල pimples වැඩිපුර හැදෙන්නේ. අපේ ස්කින් එකේ oil production එක වැඩි වෙනකොට අපේ breakouts උත් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපි ස්කින් එකේ නැති වෙන hydration එක ආයි අපේ ස්කින් එකට නැවත ලබා දෙන්න ඕනේ. කියන්නේ දවස අවසන් වෙනකොට අපි හොඳ skin care routine එකක් අපිට හදා ගන්න ඕනේ විශේෂයෙන්ම මේ වගේ දවස්වලට. ඉතින් ඉස්සෙල්ලාම පළවෙනි step එක තමයි හොඳ cleanser එකක් පාවිච්චි කරන්න. මොකද ඕගලන් cleanser එකක් කියන්නේ හැමදාම පාවිච්චි කරන එකක්. මේ වගේ cleanser එකකින් makeup කරන කට්ටිය නම් makeup remove කරගන්න පුළුවන්. මේක girls කියලා specialize නෑ. බොයි කෙනෙක්ට වුණත් හොඳ cleanser එකක් හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා තමන්ගේ skin එකේ නැති වුණ තෙතමනය නැවත ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපි දවස ඇතුළත අපේ skin එකේ රැඳිලා තියෙන දූවිලි, කුණු, ඒ වගේ දේවල් හොඳට ඉවත් කරගන්න පුළුවන් cleanser එකකින්. ඒක තමයි අපි first step එක. අපි cleanser එකක් පාවිච්චි කරන් පස්සේ දැන් අපි skin එක හොඳට clean කරගත්තන් පස්සේ ඊළඟ step එක තමයි අපේ skin එකට අවශ්‍ය කරන ඔක්කොම hydration, ඒ කියන්නේ moisture, තෙතමනය, ඒ වගේ අපේ skin එකේ නැති වුණ දේවල් ඒවට නැවත ලබා දෙන්න ඕනේ. ඉතින් ඒකට මම skin care serums වගේක් මම අද අරන් ඇවිල්ලා තිනවා. මේ මම එදිනෙදා පාවිච්චි කරන ඒවා. ඕගලන්ට මේ වගේම මේ ingredients ම තියෙන දේවල් market එකේ වෙන brand එකකින් ගන්න පුළුවන් නම් ඒවා try කරලා බලන්න. මම අද කතා කරන්න යන්නේ මේ hyaluronic acid කියන මේ serum එක ගැන. Hyaluronic acid වල විශේෂත්වය ඇවිල්ලා hyaluronic acid වල අපේ skin එකේ තියෙන තෙතමනය තවදුරටත් රඳව ගන්න අපේ skin එකට උදව් වෙනවා. ඒක නිසා hyaluronic acid වගේ serum එකක් ඔයගලන්ට මේ වගේ liquid form එකකින් එන්නේ මේ වගේ serum එකක් ඔගලන්ගේ ස්කින් එකට යූස් කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ දවස්වල hyaluronic acid තියෙන ඕනම ingredient එකක් hyaluronic acid තියෙන serum එකක් moisturizer එකක් cream එකක් ඕනම දෙයක් ඔගලන්ගේ ස්කින් එකේ තියෙන තෙතමනය තව දුරටත් ඒකේ රඳව ගන්න ඔගලන්ට උදව් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔගලන්ගේ ස්කින් කෙයාර් රුටින් එකේ ඉන්ක්ලූඩ් කරගත්තොත් මේ වගේ මේ දවස්වල වැඩිපුර රස්නේ දවස්වල ඔගලන්ගේ ස්කින් එකෙන් නැති වෙන මේ තෙතමනය ස්කින් එකෙන් ඒ සාමාන්‍ය මොයිස්චරයිස් කරන්න නැතුව සීරම් එකක් යූස් කරන්න නැතුව අපි ඒක කරගන්නවට වැඩිය සීරම් එකක් යූස් කරනකොට ඔයගලන්ගේ හැමේ තෙතමනය ඒ විදිහටම දවස ඇතුළත ඔයගලන්ගේ ස්කින් එකේ හයිඩ්‍රේෂන් එක ඒ විදිහටම රඳව ගන්න සීරම් එකක් උදව් වෙනවා. අනිත් එක සීරම් එක විශේෂත්වය ඇවිල්ලා සීරම් එකක මේ තියෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකේ කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මොයිස්චරයිසර් එකක් ගන්නවට වැඩිය සීරම් එකක ඒක ඉන්ග්‍රීඩියන්ට් එක ගොඩක් කන්සන්ට්‍රේටඩ් amounts වලින් තියෙන නිසා ඔයගලන්ගේ ස්කින් එකට ඒ අවශ්‍ය හයිඩ්‍රේෂන් එක නැත්නම් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට් එක කෙලින්ම ස්කින් එකට හයි ඩෝසස් වලින් ගන්න පුළුවන් සීරම් එකක් පාවිච්චි කරන එකෙන්. ඉතින් ක්ලෙන්ස් කරපු ගමන්ම ඉස්සෙල්ලාම සීරම්ස් තමයි අපි ස්කින් එකට ඇප්ලයි කරන්න ඕනේ. මොකද සීරම්ස් ඇවිල්ලා මම පෙන්වුවා වගේ ඔයගලන්ට ලයිට් වේට් ඉක්මනට හැමට උරා ගන්නවා. ඒක නිසා ඉස්සෙල්ලාම හැමට සීරම්ස් තමයි අපි ගන්න ඕනේ. ඊළඟට මම පෙන්වන්න ඕනේ ඔයගලන්ට මේ වගේ වයිටමින් සී සීරම් එකක්. වයිටමින් සී කියන ඉන්ග්‍රීඩියන්ට් එක ඔයගලන් ගොඩාක්
කට්ටිය දන්නවා ඇති අපි වයිටමින් C ඕරලි ගන්නවා පෙති හැටියට ඒවයිනුත් අපේ ස්කින් එකට ගොඩක් බෙනිෆිට්ස් හම්බ වෙනවා ඒ වගේම මේ වගේ සීරම් ෆෝම් එකකින් අපි වයිටමින් C අපේ ස්කින් එකට දෙන එකෙන් වෙන්නේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අවුවට ගියාම හැම අඳුරු වෙනවා. ඒ කියන්නේ හැම සන්බර්න්ස් සමහරක් ඒරියාස් වල මේ අඳුරු පැචස් එනවා ගොඩක් කට්ටියට. මේ ෆෝහෙඩ් ඒරියා එකේ කම්බුල දෙපැත්තේ මට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මට මේ වගේ සන් ස්පොට්ස් එනවා මගේ මූණේ. ඒවට ඒවා නැති කරගන්න ඒක ග්‍රැජුවලි කාලයක් ඇතුළත ඒවා ලයිට් කරගන්න වයිටමින් C සීරම් එකක් යූස් කරන්න ඕනේ. සෝ මේ වයිටමින් සීරම් එකත් වයිටමින් C සීරම් එකත් එන්නේ මේ වගේ ලික්විඩ් ෆෝම් එකේ. මේක උදේ පාවිච්චි කරන්න පුළුවන් මේක රැටක් පාවිච්චි කරන්න පුළුවන් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. වයිටමින් C සීරම් එකක් ඔගලන්ගේ ස්කින් එකට යූස් කරන එකෙන් ඔගලන්ගේ හැම ග්ලෝ එක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවපැහැ වෙලා තියෙන ඒරියාස් ස්පෙෂලි අවුවට පිච්චිලා අවපැහැ වෙලා තියෙන ඒරියාස් ටිකේ ඒ අඳුරු පැහැ ඉවත් කරලා කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට ස්කින් එකට හොඳ ග්ලෝ එකක් එනවා. ඒ වගේම ස්කින් එකේ සම්පූර්ණයෙන්ම කලර් එක වගේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැම තැන් තැන් වල අවපැහැ වෙලා ගැන්වෙන තියෙන තැන් ටික ඔක්කොම ලයිට් වෙලා මුළු මූණම එක වගේ ලස්සන ඊවන් ස්කින් ටෝන් එකක් ලබා ගන්න පුළුවන් වයිටමින් C සීරම් එකකින්. ඊළඟට මම කතා කරන්න ඕනේ තව විශේෂ සීරම් එකක් ගැන. මේකත් මේ දවස්වල අපිට ඇතිවෙන ස්කින් එකේ ඇතිවෙන ප්‍රොබ්ලම්ස් වලට හුඟක් උදව් වෙන එකක් තමයි නයිසිනමයිඩ්. නයිසිනමයිඩ් ගැන නම් ගොඩක් කට්ටිය අහලා ඇති. ඒ වුණාට මමත් පොඩ්ඩක් කියන්න නයිසිනමයිඩ් කියන්නේ මේ තියෙන්නේ නයිසිනමයිඩ් 10% සීරම් එකක්. මම මාකට් එකේ දැකලා තියෙනවා නයිසිනමයිඩ් 5% ඒ වගේ ක්වොන්ටිටීස් තියෙන සීරම්. නයිසිනමයිඩ් සීරම් එකක් ෆෝම් එකෙන් අපේ හැමට ලබා දෙන එකේ අපිට තියෙන බෙනිෆිට් එක ඇවිල්ලා ඕගලන්ගේ මුළු ස්කින් එකේම තියෙන ඕවරෝල් ඔගලන්ගේ ස්කින් එකේ තියෙන කම්ප්ලෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම එක පැහැයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්කින් එකේ තියෙන අඳුරු ඒරියාස්, ඩාර්ක් පැචස්, වයිටමින් C වගේම වයිටමින් C වලින් අපිට හොඳ බ්‍රයිට්නින් එෆෙක්ට් එකක් එනවා. සම පැහැපත් වෙන්න වයිටමින් C උදව් වෙනවා. නයිසිනමයිඩ් වලින් කරන්නේ අඳුරු ඒරියාස් ගොඩාක් දුරට අපිට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් නයිසිනමයිඩ් වගේ සීරම් එකක් අපි පාවිච්චි කරනකොට විශේෂයෙන්ම මේ වෙදර් එකේ. ඒ වගේම පිම්පල්ස් ඇවිල්ලා පිම්පල්ස් වලින් අපිට පිග්මන්ටේෂන් තියෙනවනේ. පිම්පල්ස් ඇවිල්ලා පිම්පල් සනීප වෙලා ඒ වයින් තියෙන පිග්මන්ටේෂන් වලට නයිසිනමයිඩ් හුඟක් උදව් වෙනවා. ඒ පිග්මන්ටේෂන් පැචස් ටික ස්කින් එකේ ලයිටන් කරලා ඒවා කාලයක් ඇතුළත පාවිච්චි කරනකොට එක නැති වෙලාම යන තත්වයකට නයිසිනමයිඩ් වලින් අපේ ස්කින් එකට බෙනිෆිට් එකක් එනවා. ඊළඟට අපි කතා කරන්න යන ප්‍රොඩක්ට් එක ඇවිල්ලා මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මේක ඇවිල්ලා AHA BHA පීලිං සලූෂන් එකක් කියලා එකක්. මේකේ අඩංගු වෙලා තියෙනවා AHA BHA මේවා මේ දෙකම ඇසිඩ්ස් වශයෙන් තමයි හඳුන්වන්නේ. මේ AHA BHA පීලිං සලූෂන් එකෙන් වෙන්නේ මේක ට්‍රීට්මන්ට් එකක් හැටියට පාවිච්චි කරන එකක්. වන්ස් අ වීක් ඔගලන්ගේ ස්කින් එකේ ට්‍රීට්මන්ට් එකක් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ගොඩක් දුරට ඔගලන්ගේ ස්කින් එකේ එන්න තියෙන පිම්පල්ස්, ඒ ස්කින් ලේයර් එක යට ට්‍රැප් වෙලා තියෙන දූවිලි, ඒ වගේම ඔගලන්ගේ පෝස් වල ඇති වෙලා තියෙන දූවිලි, ඔයිල්, ඒ වගේ දේවල් ඔක්කොම ස්කින් එකෙන් එළියට උරාගෙන අරගෙන ස්කින් එකේ ගොඩක් ක්ලියර්නස් එකක් මේක ට්‍රීට්මන්ට් එකක් හැටියට පාවිච්චි කරන එකෙන් ඔගලන්ගේ ස්කින් එකේ බලා ගන්න පුළුවන්. පිම්පල්ස් ඇති වෙන කට්ටියට හැමතිස්සෙම මේ වගේ අවුව දවස් වලට, අවුව සැර දවස් වලට, හීට් එක වැඩි දවස් වලට ගොඩාක් බ්‍රේක් අවුට්ස් එන කට්ටියට මේ වගේ AHA BHA කියන සීරම් එකක් යූස් කරලා ඒක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. මොකද මේක අපේ ස්කින් එකේ තියෙන අවුට ලේයර් එක නෙවෙයි, ඒකේ ඉනර් ලේයර් එකට පෙනට්‍රේට් වෙලා අපේ ස්කින් එක ඇතුළතින්ම පෝස් ටික ඔක්කොම ක්ලීන් කරලා සුද්ධ කරලා මේ පිම්පල්ස් එන එක වළක්ව ගන්න පුළුවන්. අපි කිව්වා අපේ ස්කින් කෙයාර් ටිප් එකේ වැදගත්ම කොටස, ඒ කියන්නේ නයිසිනමයිඩ්, ඒ වගේම AHA BHA කියන මේ දෙකෙන්ම උදව් වෙන්නේ අපේ ස්කින් එකේ ඔයිල් එක බැලන්ස් කරලා අපේ ස්කින් එකේ බ්‍රේක් අවුට්ස්, ඒ වගේම අපේ ස්කින් එක දවස ඇතුළතදී ඔයිලි වෙන එක නවත්තලා
වලක්වලා බ්‍රේක්අවුට්ස් උත් අපිට වලක්ව ගන්න පුළුවන් දේවල් දෙකක් තමයි මේ දෙකෙන් වෙන්නේ. ඊළඟට වැදගත්ම එක තමයි ඇක්චුලි මේකට කලින් මම කියන්න ඕනේ ෆයිනල් ස්ටෙප් එක මොයිස්චරයිසර් එක. සෝ මං ගාව තියෙන මේ මොයිස්චරයිසර් එක මේකත් මං හිතන්නේ ලංකාවේ අවේලබල් ගොඩක් readily available moisturizer එකක් නිව්යා කියන එක හොඳ moisturizer එකක් ඒ වගේම ගොඩක් ඝනකම වැඩි moisturizer එකක් අපි skin එකට කරපු මේ steps ඔක්කොම ඒ විදිහටම lock කරගන්න ඒ වගේම skin එකේ තියෙන moisture එක ඒ විදිහටම අපේ skin එකේ දවස ඇතුළත නැති වෙච්ච තෙතමනය ඒ වගේම රඳා පවත්වගෙන අපිට skin එකෙන් නැති වෙච්ච තෙතමනය තව ටිකක් skin එකට ලබා දෙන්න මේ වගේ හොඳ quality moisturizer එකක් අපි skin එකට use කරන්න ඕනේ. දැන් මේ ටික තමයි skin care steps ටික. Finally මම කියන්නේ විශේෂයෙන්ම දෙයක් මේ weather එකේ එළියට යනකොට පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි sunscreen. ඉතින් අපේ market එකෙත් ගොඩාක් හොඳ sunscreens තියෙනවා. විශේෂයෙන් මේ SPF 50, SPF 30 වගේ ඊට SPF 30ට වැඩි නැත්නම් SPF 50, 30 ඒ ඇතුළත ඒ වගේ එකක හොඳ සන්ස්ක්‍රීන් එකක් අපේ ස්කින් එකට යූස් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මේ වගේ කාලගුණයක මේ වගේ weather එකක අපි එළියට යනකොට මේකෙන් අපි මේක උදේට දාලා එළියට යන එකෙන් අපිට ඇති වෙන ප්‍රශ්න ටික ගොඩාක් දුරට මග හරව ගන්න පුළුවන් ස්කින් එක අවුවට පිච්චෙන එක ඒ වගේම බ්‍රේක්අවුට්ස් එන එක ඒ වගේම අපේ ස්කින් එක ගොඩක් ඔයිලි වෙන එක දවස ඇතුළත මේ ඔක්කොම ප්‍රිවෙන්ට් කර ගන්න පුළුවන් අපිට හොඳ සන්ස්ක්‍රීන් එකක් දවස පටන් ගන්නකොට අපි එළියට බහින්න කලින් පාවිච්චි කරන එකෙන් ඒ වගේම තමයි වැදගත්ම දෙයක් ගොඩක් ලංකාවේ කට්ටිය දන්නේ නැති දෙයක් තමයි සන්ස්ක්‍රීන් පාවිච්චි කරන එකෙන් අපේ ස්කින් එක අපේ හැම අවුව නිසා තමයි ගොඩාක් දුරට රැලි වැටෙන්නේ. ඒ කියන්නේ කාලයක් ඇතුළත අපි අවුවට අපේ ස්කින් එක පිච්චිලා ඒ වගේ කාලයක් යනකොට අපි වයසට යනවත් එක්කම අපේ ස්කින් එක අපිට රැලි වැටෙන එක පෙනේ. ඉතින් අපි ගොඩක් දුරට ඒක වෙන්නේ ලංකාවේ කට්ටිය ගොඩාක් පාවිච්චි කරන නැති දෙයක්ම තමයි සන්ස්ක්‍රීන් කියන්නේ. ඉතින් සන්ස්ක්‍රීන් අනිවාර්යයෙන්ම එළියට යනකොට පාවිච්චි කරන්න. මොකද ඒකෙන් තමන්ගේ හැම රැලි වැටෙන එකත් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔක්කොම අනිත් දේවල් අනිත් මේ අවුව නිසා ස්කින් එකට ඇති වෙන අනිත් ප්‍රශ්න ඔක්කොමටම පිළියම තමයි සන්ස්ක්‍රීන් එකක් කියන්නේ. ඉතින් අවුවට පිච්චෙන එක, හැම රැලි වැටෙන එක, ඒ වගේම හැම ඔයිලි වෙන එක, ඒ වගේම බ්‍රේක්අවුට්ස් මේ ඔක්කොම වළක්ව ගන්න පුළුවන් හොඳ සන්ස්ක්‍රීන් එකක් තමන්ගේ ස්කින් කෙයාර් රුටින් එකේ අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඔයගොල්ලන් මේකප් කරන්න කලින් වුණත් සන්ස්ක්‍රීන් එකක් ගාලා ඒක උඩින් මේකප් එකක් කරගෙන යන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද අපි වැදගත් දෙයක් ඔයගොල්ලන්ට කිව්වා කියලා. මේ දවස්වල ගොඩාක් කට්ටිය තියෙන ප්‍රශ්න වලින් වැළකෙන විදිහේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් තමයි මේ ස්කින් කෙයා ටිප්ස් වල තියෙන්නේ. ඉතින් ඕගලන්ගුත් මේකෙන් සමහරක් දේවල් ඕගලන්ට තියෙන ප්‍රශ්න අනුව මේවා ට්‍රයි කරලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් ඊළඟ සෙග්මන්ට් එකෙන් ඕගලන්ව හම් වෙන්න එන්නම්.